ඔව් නමුත් තියෙනවා මොකද දැන් බුදුරන් හොඳ සංඛාර නැහැ කිව්වොත් අපි අහනවා මෙහෙම දෙයක් බුදුරන් වහන්සේ කියන්නේ දැන් මේ අහනවා එක අවස්ථාවක කවුද ධම්මදින්නා තෙරණහන්සේගෙන් විසාක සිටු තුමා අහනවා මේ විඥානේ මේ පිළිබඳව මෙහෙම යහන්නේ මේ සංඛාර පිළිබඳ වහන මෙහෙම කතාවක්. නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේ නම හරිහතුන් වහන්සේ නම නැවතත් එයින් නැගී සිටනකොට ඉස්සෙල්ලා පහළ වෙන්නේ මොන සංඛාරද කියලා. ඒක නා විසාක මනෝ සංඛාර. ඊළඟට පහළ වෙන්නේ වචී සංඛාර. ඊට පස්සේ පහළ වෙන්නේ කාය සංඛාර. දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ආපහු වෙන සම්මවෙදින මොන සංඛාර වලට? ඒ සංඛාර වෙනවා. දැන් සියලු සංඛාර නැති කළා නම් එහෙම අරිහත්ත්වයට පත් වෙන සියලු සංඛාර නැති වුණා නම් නිරෝධයට පත් වෙච්ච අරිහතුන් වහන්සේ නැවත නැගී සිටිනකොට යනුපිලිලින් එන සංඛාර තුනක් කිව්වා. ඉතලා මනෝ සංඛාර පහළ වෙනවා, ඊළඟ වචී සංඛාර පහළ වෙනවා, ඊට පස්සේ කාය සංඛාර පහළ වෙනවා කියලා. එහෙනම් අරිහතුන් වහන්සේට මනෝ සංඛාර තියෙන නිසා වචී සංඛාර කාය සංඛාර තියෙන නිසා නේද පහළ වෙනවා කියලා වෙන්නේ. ඉතින් ඒක අවිද්‍යාව වත්‍ය සංඛාරා නෙමෙයි. අන්නේ මොන සංඛාරද? අන්නේ කුසල මූල වත්‍ය සංඛාරා. නැහ කුසල මූල වත්‍ය ආනින්ජ අවි සංඛාරා. විග්‍රහ කරලා ගන්න දෙන්නේ උතෙන්ට. කුසල මූල වත්‍යෙන් පහළ වෙන අරිහතුන් අතර ආනින්ජ අවි සංඛාරය. ආනින්ජ කියන්නේ නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියන ආනින්ජ. මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංඛාර. ආනි ජාවි සංඛාර. මේ අධ්‍යායට විතරයි. එය පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර. මේ දෙක පින්පා දෙක මතු විකර යන ඒවා යවන්නේ. පුඤ්ඤ පව පහින. ආනි ජාවි සංඛාර පහින නැහැ. අන්න කුසල මූලපත්‍ය සංඛාර කියන්නේ ආරි මාර්ගයේ වැඩින්න උන ඕකයි. කෝසානි විජේය කේවලානි දිබ්බම් මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්චතෝ තතත්තා දිව්‍ය කෝස මනුෂ්‍යකෝස බ්‍රහ්මකෝස සකලවිධ කර්මකෝස ඒ කියන්නේ උපදින තැන් උස් කියන්නේ පිළිබඳ ඒවායේ ඉපැත්මට හේතු වෙන මූලබන්ධනේ වන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහකිරීමක් ඇද්ද කුසල්‍යයි කියනු ලැබේ. මොන අවිද්‍යා තෘෂ්ණාදික පහ කරන සතර ගමන්ට හේතුවේ ඒකයි කුසල කියන්නේ. ආරණ්‍ය සංඝාර කියන්නේ නැවත ඉපදීමක් හේතුනවන සංකාරය ධර්මයන් ආනිජාවි සංකාර කියන සංකාර තියෙන විඥාන වල අරූප ලෝකෙ උපදින එපා මහ රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ ආනිජාවි සංකාර අරියතුන් වහන්සේ තියෙනවනේ. ආනිජාවි සංකාර වලින් අරූප ලෝකෙ උපත්තියට හේතු වෙන එක විතරක් නම් කියන්නේ. ඒකෙදි අපිට කියන්න දෙන්නේ නැහැ අරිහතුන් වහන්සේ අරූපාවචර සංඛාර ඉවර කළා නෑ. අන්න ඒකයි කියන්නේ. ඉතින් මොකද එතෙන්දී පෙන්වන්නේ අකම්පිත සංඛාරයක් කියන වචනේ පෙන්වන්නයි ඔක පෙන්වන්නේ. මොකද ඉතින් මේ මෙහෙමයි ආනිජ්ජාපි සංඛාර කියන වචනේ පෙන්වන්නේ නැවත ජනිත කිරීමට හේතු නොවන කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ඔය ලෝකයේ තිබෙන මෙන්න මෙහෙම දෙයක්. ඔය ආනිඤ්ඤාපි සංඛාර කියන වචනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි. එතකොට ලෝක සම්මතයේ භාවිතාවයි දෙකක්. ලෝක සම්මතයේ එදා විමුක්තිය සැලසුණා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච අයට. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකෙ උපදිනවා කියලා දැක්කේ නෑ. මොකද ලෞකික ඥානෙට දකින්න බෑ. ඒගොල්ලෝ විමුක්ති ස්ථානයේ හැටියට සැලකුවේ අරූපාවචරයේ. ඒ නිසා තමයි නැවත ඉපදීමක් හට නොගන්න දෙන සංඛාර කියන වචනේ දැම්මේ ඒකට. ඒ බලාපොරොත්තු ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචනේ ගන්න හේතුව අන්නේ ඒකයි. මොකද අරූපාවචර සංඛාර වලට ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ කියලා. කියන්න හේතුව. නැවත ජනිත වීම විහි නොකරන සංඛාරී කියන ආනිඤ්ඤාපි සංඛාර කියන වචනේ භාවිතා කළේ ඒකට. ඒ බුදුරන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල් හිටපොයි දන්නේ නැහැ ඒක උපංගයි නැවත මෙහෙන බව. ඔය ඇත්ත වශයෙන්ම මේකත් පුඤ්ඤාවි සංඛාරය. ඒතර එතන තියෙන එක. ඒතර මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි බුද්ධලේගේ ලෝකවල ඉපදීමේදී අතහැරපු යමක් තියෙනවා. නැවත උත්පත්තියට හේතු නොවන සකස් කිරීම කියනවා.
අවිද්‍යා තෘෂ්ණාදිකෙන් තොර වුණා වූ යම්කිසි ආකාරයක ඉහාත්ම සුඛ විහරණයට භාවිතා කරන යමක් තියෙනවා නම් ඒ ඉහාත්ම සුඛ විහරණය අවිද්‍යා තෘෂ්ණාදිකෙන් තොරයි. ඒ නිසා ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංඛාරයක් බවටවත් ආනින්ජාපි සංඛාරයක් බවට පත් වෙන්නේ. ඒතොර ඒ නිසා ඒකයි නියම ආනින්ජාපි සංඛාර. ඒතොර ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරි ලැබෙන සංඛාරය පුඤ්ඤාපි සංඛාරය. ඔව් ඒක ඒක ආනින්ජාපි සංඛාර කියලා ගත්තේ ඒගොල්ලන්ගේ තියෙන නොදැනීමටයි. ඒතොර ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරගන්න බැරි කම නිසායි එතන ඒකවත් අපි ගත්තී මේ නැවත උපදින්න නැති මේ කියන්නේ ඒ ලෝකයේ උපදින සංඛාර කියලා. එහෙම ගණ්ඩ ගිය ගමන් ආනිජ්ජාවි සංඛාර වන්න ආරිහතුන් වහන්සේ සංඛාර නිරුද්ධ කළා නෑ කියලා ගණ්ඩ වෙනවා. එහෙමනම් අරූපාවචරයේ උපදින සංඛාර වලට නම් ආනිජ්ජාවි සංඛාර කියන්නේ ආරිහතුන් වහන්සේගේ ආනිජ්ජාවි සංඛාර මොනවද? එහෙනම් ඒවත් අරූපාවචරයේ උපදින්නේ නැහැ. ඒකේ තියෙන වෙනස මොකද්ද? අපි ඒක ඇතුළට දැක් ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ තුල සියුම් තැන් හුඟාක් දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා. මට ධාරණ කර වෙච්ච එක නම් පොතේදී එකයි. ඔව්. අතවත් හරි අමාරු මේ ධර්මය ගැන අපි කොච්චර කිව්වත් මේ මේ විග්‍රහයක් ගන්න දෙනක් නම් මං හිතන්නේ කොහොමද තියේ කියලා. විද්වතුන් අටකටාචාර ඔව්. අටවචාර වාස්සේලා ඉතුරුනේ තෝරන වක් වලටන් තියනවා. අන්න ඒකයි කියන්නේ බුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන ධර්මයට ගැලපෙන්නේ නැද්ද? පේන්නේ ඒකයි. ඒ කාන්තේ මතු වෙනවා. ඔයිටර තව ඉදිරියට කොන්දේ ලස්සන මතු වෙලා එනවා මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාග අංග සම්පූර්ණ එකින් එක මතු කරලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි? ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ තියෙනවා. ඔයා ඔක්කොම පුරා විද්‍යා සාක්ෂි පිටින් දෙන්න පුළුවන් අවස්ථාවක් එනවා. ආයි මේක තියෙනවා. අපිට සංගායනාත්මක අවස්ථාවක් තියෙනවා. ඒ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවට අවශ්‍යදී සම්පූර්ණ කරන්න දෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන්ම අපිට සම්පූර්ණ අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයි දාපිරුපු සිව්පිලිසිඹියා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්න ඉවරයි. ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරයි.